කාලගුණික විපර්යාස හෝ වෙනයම් හේතු මත මෑත කාලය තුළදී අපි නිරීක්ෂණය කරනවා ඉතා කෙටි කාලයක් තුළ අධික තීව්‍රතාවයකින් වැසි ලැබීම. ඇත්තටම මෙවැනි අවස්ථාවලදී ලැබෙන ඉතා කෙටි කාලයක් තුළ මේ ජල ධාරාව පොළොවට පතිත වීම මත පවතින ජලය ගලා යන මාර්ග විශේෂම ජලබස්නා මාර්ග ඇලවේලි ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ කෙටි කාලයක් තුළ ලැබෙන අධික ජල ධාරාව ප්‍රවාහනය කිරීම සඳහා. එම නිසා සිදු වෙන්නේ මේ ජල ධාරාව භූමිය තුළ එකතු වෙලා ගංවතුර හැටියට දකින්න ලැබෙන එක. මේක ඉතාම හානිකරයි. මොකද මේක අපිට අනතුරු අඟවන්න කාලයක් නැහැ, වෙලාවක් නැහැ. ක්ෂණිකව සිදු වෙනවා. මේ තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව අවබෝධයකින් යුක්තව කටයුතු කිරීමෙන් පමණයි මේ වගේ වෙලාවකදී සිදුවිය හැකි හානි අවම කරගත හැකි. එම නිසා ඒක විශේෂ කාරණයක් හැටියට විශේෂයෙන්ම මේක වැඩිපුරම බලපානවා නාගරික ප්‍රදේශවලටත්, ඒ වගේම ඉහළ කඳුකර ප්‍රදේශවලටත්. කඳුකර ප්‍රදේශවලදී දිය කඳුරු අතු ගංගාවල ජල ගලනය හදිසියේ ඉහළ යාමටත්, ඒ වගේ නාගරික ප්‍රදේශවල තා ක්ෂණිකයෙන් වර්ෂාව පටන්ගෙන පැයක් දෙකක් තුළ ජල ගලනයක් ගංවතුර තත්ත්වයක් ඇතිවීමටත් හේතු වෙනවා. මේක මාර්ග යට වෙන්න හේතු වෙනවා. මේ නිසා රථවාහන පදවන්නන් සහ විශේෂයෙන්ම එවැනි අත්දැකීම් වලට පෙර මුහුණ දී ඇති ප්‍රදේශවල පදිංචි කරුවන් මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටිය යුතුයි. තමන්ගේ විශේෂයෙන්ම දේපළ ජීවිත මෙවැනි තත්ත්වයකින් පරිසම් කර ගැනීම සඳහා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.